කියලා බලා පිළිගන්නවා. ඉතින් අද දිනේදී මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ thumbnails පිළිබඳ. දැන් මේ ඔගල YouTube වලට ගියන් පස්සේ දැන් මේ විදිහට ගොඩක් අපි එකතත් හැම YouTube එක වගේ thumbnails තම හදලා තියෙනවා. Thumbnails හදලා තියෙනවා. හරිද? දැන් මේක බලන්න. මේක බලන්න. දැන් අපි මෙතන ටයිප් කරොත් දැන් මේ channel එක type කරත් එහෙම මේකේ හැම එකම thumbnails තමයි හදලා තියෙනවා. දැන් මේ විදිහට thumbnails හදන්න යම් හේතුවක් තියෙනවා. ඒ තමයි දැන් අපි YouTube video එකක් upload කරනකොට ඒක viewers ලා ඒක නරඹනවා. එතකොට viewers ලාගේ ආකර්ෂණය දිනා ගන්න තමයි මේ thumbnails උපකාරී වෙන්නේ. ඉතින් දැන් සමහර අය මේ thumbnails Photoshop නැත්නම් සමහර softwares තව softwares වලින් මේ thumbnails හදනවා. Photoshop වගේ ඒවා install කරගෙන හදුවාම ඒක පළවෙනි වතාවෙදී පොඩක් අමාරු වෙනවා. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද අලංකාරවත් thumbnail එකක් ලේසියෙන් ලේසියෙන් software එකකින් හදාගන්න කියලා. ඉතින් ඒ වෙනවත් නෙවෙයි ඔයගොල්ලෝ දන්න Microsoft PowerPoint කියන software එක. ඉතින් ඊට කලින් අපේ channel එක subscribe කරගෙන ඉඳලා subscribe කරන්න. ඒ වගේම මගේ videos හොඳ නම් like කරන්න, share කරන්න. හරි. දැන් අපි යන් PC එකට. හරි. දැන් මෙතනදී මම start menu එකට ගියාම මම open කරගන්නවා Microsoft PowerPoint කියන app එක. දැන් මම ගාව තියෙන 2010 version එක. මේක කැමති version එකකින් ඔයගලන්ට හදන්නවා 2013 version එකකින් හදන්න. හරි. දැන් මේ විදිහට මම PowerPoint එක open කරාන් පස්සේ මේ විදිහට අපිට click to a title, click to a subtitle කියලා මේ විදිහට එනවා. දැන් අපිට මේ click to a title එකේ අපිට කැමති විදිහකට මේක heading එක අපිට thumbnail එකේ heading එක මෙතන අපිට ඇතුළත් කරන්න පුළුවන්. හරි. දැන් මම heading එක type කරනවා. හෙඩින් එක ටයිප් කරාන් පස්සේ අපි සබ්ටයිටල් එකත් මම සිංහල ෆොන්ට් එකට හරවලා ටයිප් කරගන්නවා. දැන් මේ විදිහට අපි හෙඩින් එකයි ඒ කියන්නේ ඒකේ සබ්ටයිටල් එකයි ටයිප් කරාන් පස්සේ අපිට viewers ලව ඒකේ මොකක්ද ඒ වීඩියෝ එක කියලා දැනගන්න නම් මේ හෙඩින් එක පොඩ්ඩක් තරමක් ෆොන්ට් සයිස් එක ලොකු කරගන්න ඕනේ. ඒ නිසා මම මේ ෆොන්ට් සයිස් එක ලොකු කරගන්නවා. හරි. මම මේ ගානට ලොකු කරගන්නවා. ඒ වගේම තමයි මේකත් මේ මම ෆොන්ට් සයිස් එක ලොකු කරනවා. හරි. දැන් මේකේ මම පොඩ්ඩක් අර පාට ඒ වගේම එක ෆොන්ට් ෆොන්ට් ඉෆෙක්ට් එක ඒවා මම වෙනස් කරගන්න. ඔයගොල්ලන්ට කැමති ආකාරයක ෆොන්ට් ඉෆෙක්ට් එකක් මේ විදිහට දාගන්න පුළුවන්. මේකේ මේ PowerPoint එකේ thumbnail එකක් හදන්න අවශ්‍ය ඔක්කොම operate ඒ items ටික මේ PowerPoint එකේ තියෙනවා. අපේ ෆොටෝ එකක් නම් බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරගන්න පුළුවන්. ඒ විදිහට තියෙනවා. හරි. මම දැන් මෙතනදී මේ ෆොන්ට් ඉෆෙක්ට් එකක් තෝරගත්තා. ඒ වගේම මමගේ බෝල්ඩ් කරනවා. ඊට පස්සේ මම මේ ෆෝමැට් ටැබ් එකට ගිහිල්ලා text fill කියන එකට ගිහිල්ලා මම මේක රතු පාටට හරවනවා. ඒ වගේම අපිට text outline එකක් දාන්න පුළුවන්. මේ විදිහට text outline එකක් දාන්න පුළුවන්. දැන් මම orange එක දැම්මාන් පස්සේ ඒකේ නිකන් පේන්න නැති ගතියක් තියෙනවා. ඒ නිසා මේ weight එක මම නම මේ ගන්නට දාන්න. හරි. ඊළඟට මම මේ text effects වලට ගිහිල්ලා ඔයගලන්ට අපි ඒක අලංකාර කරගන්න කැමති එකක් දාගන්න පුළුවන් මේ text effects කියන එකකින්. ෂැඩෝ එකක් දාගන්න පුළුවන්. දැන් මේ විදිහට යටට ෂැඩෝ එකක් එවාගෙම පැත්තට ඒ විදිහට අපිට ෂැඩෝස් තියෙනවා. හරි. මම මෙන්න මේ ෂැඩෝ එක දාගන්න.
ඊළඟට අපිට පුළුවන් රිෆ්ලෙක්ෂන් එකක් දාගන්න. ඒ කියන්නේ මේකේ අර හෙවණැල්ලක් වගේ රිෆ්ලෙක්ෂන් එකක් යටට එන විදිහට මම එක දාන්නේ. ඔයගොල්ලෝ කැමැත්ත පරිදි මේ රිෆ්ලෙක්ෂන් එක දාන්න පුළුවන්. හරි. එතකොට glow. glow වලට ගියන් පස්සේ අපිට දැන් මේකේ අලංකාරවත් glow ඒ කියන්නේ අලංකාරවත් එක highlight වෙලා වගේ glow එකක් අපිට දාන්න පුළුවන්. නැත්තම් more glow colors වලට මේ අපේ මෙන්න මේ වර්ණත් දාගන්න පුළුවන්. හරි. දැන් මම මෙතනට glow එකක් දාගන්නවා. මම මෙන්න මේක දාගන්න. මේ pink glow එක දාගන්න. ඒ වගේම ඔයගොල්ලන්ට beaver. ඒ කියන්නේ අර අර නිකන් වීදුරු ගතියක් ඒ වගේම නිකන් ඒ beaver එකක් අපිට දාගන්න පුළුවන්. හරි මම මේ beaver එක දාගන්න. ඒ වගේම තමයි අපිට 3D rotation එකක් වුණත් අපිට දාගන්න පුළුවන් මේ විදිහට. නැත්තම් transform එකකුත් අපිට දාගන්න පුළුවන්. අපෝ මේ කැමැත්ත පරිදි. මේ විදිහට. හරි. ඉතින් මම මගේ heading එක තව පොඩ්ඩක් ලොකු කරගන්නවා. හරි. heading එකත් මම ලොකු කරා. ඊට පස්සේ මම subtitle එකත් මේ heading එක විදිහටම ඒක කරගන්න. format tab එකට ගිහිල්ලා text fill වලට ගිහිල්ලා මේ විදිහට මම පාටක් තෝරගන්නවා. ඒ වගේම text outline එක මම මේ විදිහට කහ පාට තෝරගන්නවා. ඒ වගේම මම මේකටත් පොඩි shadow එකක් දාගන්නවා. ඒ වගේම glow එකකුත් මම මෙතනට මම මෙතන දම් පාට glow එකක් දාගන්නවා. තැඹිලි පාට glow එකක් දාගන්න. ඒ වගේම beaver එකත් මම මේ විදිහට beaver එක දාගන්නවා. ඊළඟ 3D rotation නම් මම දාන්නේ. ඒගොල්ලන්ට කැමැත්ත පරිදි දාන්න පුළුවන්. හරි. දැන් මෙතනදී ඔගොල්ලන් කැමැත්ත පරිදි මේක adjust කරගන්න පුළුවන්. දැන් සමහර thumbnails තියෙනවා ඒවා සුදු black සුදු පාටින්ම තියන්න පුළුවන් ඔයගොල්ලන් කැමැත්ත පරිදි. නමුත් මම මේක මම මේකට ෆොටෝ එකක් ඇතුළත් කරන්නයි යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට insert ගිහලා ඔයගොල්ලෝ at insta download කරගත්ත ෆොටෝ එකක් තියෙනවා නම් ඒක ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. නැත්තම් Google Chrome එකෙන් ගිහලා ඔයාලා ටයිප් කරන්න පුළුවන් folder කියලා. නැත්තම් අපි ටයිප් කරන්න පුළුවන් backgrounds for background for thumbnails type කරන්න පුළුවන්. එතකොට ඔබලාට පේනවා විවිධ thumbnails backgrounds අලංකාරවත් ඒ කියන්නේ 3D එකෙන් එනවා. ඒ අලංකාරවත් විදිහට මේ thumbnail එක එනවා. හරිද? අපිට මේ වගේව තෝරගන්න පුළුවන්. නැත්තම් colorful thumbnails background උනත් අපිට මෙන්න මේ වගේ විවිධ gaming thumbnails තියෙනවා. වගේ කලර්ෆුල් තම්බ්නේල්ස් තියෙනවා PNGs තියෙනවා ඒ ඕන එකක් අපිට ඔගලේ කැමැත්ත පරිදි දාගන්න පුළුවන්. හරි. දැන් මම මෙතන මෙන්න මේ තම් ෆොටෝ එක දාගන්න. හරි මේ ෆොටෝ එක මම මෙතන සේව් කරන්නේ නැහැ. මම මේක කොපි කරගන්නවා. කොපි කරගෙන මම මේක right click කරලා paste කරගන්නවා. එතකොට මම පේස් කරගෙන මම මේ මුළු page එක පුරාම මේක fill කරගන්නවා. මේ විදිහට මම මේක fill කරගත්තාම ඔයගලන්ට මේ අපි type කරගත්ත text එක ඒ heading එකයි subtitle එකයි වැහෙනවා. ඒ නිසා මම මේක මේ දෙනු fill කරලා ආයි right click කරලා send to back කියන එක ගිහිල්ලා අපි send to back කියන එක දෙන්නවා. හරි. දැන් ඔයගලන්ට පේනවා මේ විදිහට ඒක send to back එක දුන්නාම ආයේ text message එකට අපිට පේනවා. හරි. දැන් මේක පොඩ්ඩක් අර subtitle එක නිකන් පේන්න විගතියක් තියෙනවා. ඒ නිසා මම එක පොඩ්ඩක් තව වෙනස් කරගන්න. හරි. හරි. ඉතින් දැන් file folder පිළිබඳ සිංහ. හරි. දැන් අපි මේකට subtitle එකයි heading එකයි දාගෙන ඉවර. හරි. දැන් මෙතනදී ඔයගොල්ලන්ගේ photo එකක් ඇතුළත් කරගන්න ඕන. අපිට insert ගිහිල්ලා
ඔයගොල්ල ෆොටෝ එකක් අරගෙන ඒක කම්පියුටරේට හරි පීසී එකට හරි ඉන්ස්ටෝල් කරගත් අර කරගෙන අපිට මෙතනට ඇතුළත් කරන්න පුළුවන්. හරි මම එකක් ඒකත් දාගන්න. හරි මම දැන් ඉන්සර්ට් ගිහිල්ලා පික්චර්ස් වලට යනවා. පික්චර්ස් වලට ගියාන් පස්සේ මම මෙන්න මේ ෆොටෝ එක තෝරගෙන ඉන්සර්ට් කරනවා. ඉන්සර්ට් කරාන් පස්සේ ඔයගලන්ට මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න. හරි. දැන් මේකේ එක බෑග්ග්‍රවුන්ඩ් එක තියෙනවානේ. ඒ බෑග්ග්‍රවුන්ඩ් එක අපි රිමූව් කරගන්න. එක බෑග්ග්‍රවුන්ඩ් එක තිබ්බම කැතයි වගේනේ. ඒ නිසා මේක මම රිමූව් කරගන්නවා. හරි. එහෙම රිමූව් කරගෙන සමහර අය එහෙම දන්නේ නැහැ. ඉතින් PowerPoint එකෙන් අපිට ලේසියෙන් මේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න පුළුවන්. ඉතින් එහෙම කරන්නේ අපි ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්නකොට එතනදී ඇක්ටිව් වෙලා තියෙන picture tools format කියන එක. එන්න ඒකේ පළවෙනි ඔප්ෂන් එක තියෙනවා රිමූව් බෑග්ග්‍රවුන්ඩ් කියලා. හරි. එන්න ඒක තමයි අපි ක්ලික් කරන්න ඕනේ. හරි ඒ ක්ලික් කරගෙන දැන් මේ විදියට බෑග්ග්‍රවුන්ඩ් එක මේ විදියට ඇඩ්ජස්ට් කරගන්න. ඒ රිමූව් කරගන්න ඕන අවශ්‍යතාවය. හරි දැන් මේ අනවශ්‍ය අපිට වැඩි තැනුත් රිමූව් වෙලා තියෙනවා නම් අපි මේ mark areas to keep කියන එකට ගිහිල්ලා මෙතනදී අපි මේක mark කරගන්න. හරි. දැන් අපිට අනවශ්‍ය තැනුත් මේ රිමූව් වෙලා නැත්නම් අපි ඒවා මේ mark එකෙන් මාක් කරගන්න. හරි. දැන් keep changes වලට යනවා. හරි. ඊළඟ ඔයාලට පේනවා මේක ලස්සනට මේක background එක remove වෙලා තියෙනවා. ඉතින් දැන් මම පොඩ්ඩක් අර heading එක අයිනට adjust කරගන්න. ඒ වගේම මේ subtitle එකත් අයිනටම adjust කරගන්න. හරි. මේක පොඩ්ඩක් මම ලොක් කරගන්න. හරි. ඉතින් ඔයගලන්ට පේනවා මේ විදිහට ෆොටෝ එක ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක ගන්න රිමූව් වෙලා අපිට ඔයගලන්ට ඕන විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් ෆොටෝ එක නොදා ඉන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ කැමැත්ත පරිදි විදිහට අපිට දාන්න පුළුවන්. හරි. ඉතින් අපේ thumbnail එක හදලා ඉවරයි. ඉතින් දැන් අපිට මේක තියෙන්නේ png එකක් හරි jpeg එකක් විදිහට හරි සේව් කරගන්න විදිහ. ඉතින් අපි සාමාන්‍ය පරිදි ෆයිල් වලට ගිහිල්ලා අපි print කියන එක ගිහින් බලමු. හරි. print කියන එක ගිහින් පස්සේ ඔයගලන් පේනවා මේ විදිහට ඒ folder තියෙනවා. හරි. දැන් මම save as කියන එක දෙන්න ඕනේ. save as කියන එක දුන්නහම පස්සේ ෆයිල් නේම් එක විදිහට තියලා save as type කියන එක තමයි අපි වෙනස් කරගන්න ඕනේ. දැන් ෆයිල් එකක් අපි ෆයිල් එකක් විදිහට මේක save කරාම බෑ. ඒ කියන්නේ දැන් ඒක එතන අප තම අප්ලෝඩ් කරගන්න ඕනේ තැන එතන png එකක් විතරමයි නැත්නම් jpg එකක් විතරමයි අපි save කරගන්න ඕනේ. හරි. දැන් මම මේක jpg එකක් විදිහට save as type එක දාලා මම pictures කියන එකට ගිහිල්ලා save කරගන්න. හරි. ඊපස්සේ අපි current side only කියන එක දෙන්න. හරි. දැන් මම මේක close කරලා don't save කියන option එක ගින් click කරා. හරි. දැන් මම file explorer එක open කරලා මේ විදිහට pictures වලට ගිහිල්ලා දැන් ඔයගලන්ට පේන එක picture එකක් විදිහට තමයි save වෙලා තියෙන්නේ. හරි. දැන් මම ඒක open කරගන්නවා. දැන් එතකොට ඔයගලන්ට පේනවා මේක open වෙන්නේ photos කියන soft app එකේ. හරිද? ඇයි මම පිච් එකක් විදිහට සේව් කරපු නිසා. දැන් ඉතින් මේක අපිට පුළුවන් YouTube වීඩියෝ එකක් ඔයගොල්ලෝ අප්ලෝඩ් කරලා ඒ අප්ලෝඩ් thumbnail කියන ඔප්ෂන් එක ගිහිල්ලා දාගන්න. හරි. ඉතින් මේ වගේ වීඩියෝස් තව තවත් බලන්න ඕන නම් subscribe කරන්න මගේ channel එක. ඒ වගේම මේ වීඩියෝස් ඔයගොල්ලන්ට හැම වෙලෙම දකින්න පුළුවන් ඒ නිසා මේ ඊට කොනේම් තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ වගේම මගේ වීඩියෝස් හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න. ඉතින් මගේ වීඩියෝ එක නරඹන හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් වීඩියෝ එකකින් ඔබව හමු වෙමු.